හෙලෝ අවස්ත්‍රීප YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. එහෙම කියනද? හෙලෝ ළමයි, ඔන්න ඉතින් අද ඡන්දේ දවස. ඉතින් උදෙන්ම අම්මයි මායි එක්ක මේ යනවා ඡන්දේ දාන්න. ඉතින් චූටි පැංචිවත් එක්කගෙන තමයි යන්නේ. කන්නන් අයිය නම් නැහැ, මොකද එයා ඡන්දේ දාන්න ගමේ ගිහිල්ලා. එයාට ඡන්දේ තියෙන්නේ ගමේනේ. ඉතින් එයාට ගමේ යන්න ඕන. ඉතින් සුපුරුදු පරිදි අපිට ඡන්දේ තියෙන්නේ අපේ පන්සලේ. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලා මේ පන්සල දැකලා ඇති. මම ගොඩාක් වෙලාවට මෙන්න මේ පන්සලට තමයි එන්නේ. ඉතින් අපිට ඡන්දේ දාන්න තිබුණෙත් මෙතන. ඡන්දේ දාන තැන නම් මම වීඩියෝ කරේ නැහැ ළමයි. ඔන්න ඉතින් ඡන්දේ දැම්මා. බලමු ඉතින් අපි දිනයිද නැද්ද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරද්දි නම් කවුද අපේ ජනාධිපති කියලා මේ වෙද්දිත් ප්‍රකාශ කළා ඉවරයි. ඉතින් ඡන්දේ දාලා ඉවර වෙලා අම්මයි මායි චූටි පැංචි පොඩ්ඩක් පන්සලට වෙලා හිටියා. ඉතින් අපි චුට්ටක් පන්සල් මළුව ඇමදුවා. චූටි පැංචිත් ඉතින් හරි හරියට අම්මටයි මටයි උදව් කරනවා. ඒ ඇසේ ළමයි කුකුල්ලු ටිකක් ඇවිල්ලා මගේ ෆෝන් එකට කොටනවා. මම දැක්කෙත් නැහැ. මේ වීඩියෝ එක බලද්දි තමයි මං ආයි දැක්කේ ඒක. ඉතින් මේ ඔන්න ඔය විදියට අපි ටික වෙලාවක් පන්සලේ ගත කරා. ඉතින් ඊට පස්සේ අපි ආපහු පිටත් වුණා. ඒ යන ගමන් පොඩ්ඩක් ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න තියෙනවා. ඉතින් චූටි පැංචි මේ දවස්වල ටිකක් චණ්ඩියා වෙලා එයා තනියම වාඩි වෙලා යනවා මේ කොහේ හරි ගමන් යද්දි. ඉතින් මේ ඔන්න අපි ආපු ෆුඩ් සිටි එකට පොඩි පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා ගෙදරට ඕන කරන. මොකද ඉතින් දැන් ඡන්දේට පහුව දාට අපිට වැඩි එළියට බහින්න වෙන්නේ නැහැනේ. ඇත්තටම මම මේක පස්සේ තමයි වොයිස් කරන්නේ. ඒ වෙද්දී කර්ෆියු දැම්මා. ඊට පස්සේ අපි බඩු ටික අරගෙන ඔන්න දැන් ගෙදර යන්න පිටත් වුණා. ගෙදර ආවා. ඉතින් මේ අපේ ආච්චි නැන්දයි අපේ ගෙදර ආවා. ඉතින් මම දඩි බිඩි ගාලා කෑම ලෑස්ති කරා. නැන්දා එද්දි මෙන්න මේ ලොවි අචාරුව අරන් ඇවිත් තිබුණ ළමයි. මේක මාරම රහයි. අපේ මාම තමයි මේක හදලා තිබ්බේ. මේ මට කන්න හරීම ආසයි. මම නම් කෑවා. ඉතින් ඒ වුණාට අම්මා කිව්වා ගොඩක් උෂ්ණයි, වැඩි කන්න එපා කියලා. ඒ වුණාට ඉතින් මම ටිකක් කෑවා. මාරම රහයි. හදපු ඉදි නම් මන් දන්නේ නැහැ. පස්සේ මං ඔයාලට ඒක බලලා කියන්නම්. ඔන්න ඉතින් දවල් කෑම කාලි වෙලා ඊට පස්සේ මම පොඩි ඩෙසර්ට් එකක් හැදුවා. මේ කස්ටඩ් පුඩින් එකක්. ඒකත් හදලා ඉතින් අපි කට්ටිය කෑවා. ඉතින් දවල් වැරුව ඔය විදියට ගත වුණා නැන්දලත් එක්ක. එහෙම දන්නේම නැතුව ගත වෙලා ගියා. ඊට පස්සේ ඔන්න රෑ කෑම එක තමයි මේ. රෑට කන ගමන් ඉතින් මං චුට්ටක් ටීවී එක බැලුවා. චුටි පැංචිවත් නිදි කරලා ඉවරයි. මේ ඉතින් මොකද එක එක මේ වැඩසටහන් යනවනේ. ඉතින් ඒවත් බල බල චුට්ටක් රෑ වෙනකන් මං හිටියා. ඡන්ද ප්‍රතිඵලත් ඒ අතරින් පතර ගියා. ඒවත් බල බල හිටියා. ඔන්න ඉතින් මේ තියෙන්නේ පහුවෙනිදා. මේ වෙද්දි නම් චන්ද්‍ර ප්‍රතිඵල එක දිගට කියනවා ළමයි මේ ප්‍රමාණවලින් තිබුණා කියලා. ඉතින් සමහර වෙලාවල් වලට මම ටිකක් බයනොත් හිටියේ මොනා වෙයිද දන්නේ නැති නිසා. ඒ වුණාට ඉතින් අන්තිම වෙද්දි නම් හිතට ටිකක් බය නැතිව ගියා. ඔන්න ඔය විදියට තමයි ඉතින් චන්ද ප්‍රතිඵල බැලුවේ. ඔන්න බලන්න ඉතින් චූටි පැංචි මොකද්ද කියන්නේ කියලා. එයා කාටද ඡන්දේ දුන්නේ කියලා. කාටද ඡන්දේ දැම්මේ? අප්පටද? කවුද? කවුද? ඔන්න පහවදා රෑ වෙද්දී ජනාධිපතිතුමා කවුද කියලා කිව්වා ළමයි. මම මේ වැඩසටහන දැන් බලන ගමන් ඉතින් මේ වෙලාවේ අපේ පැත්තේ රතිඤ්ඤ පත් වෙනවා. ඔන්න බලන්නක ඉතින් සද්ද කොහොමද කියලා. ඉතින් මේ විදියට තමයි ඡන්දේ දවස ගියේ. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. අදට ගිහින් එන්නම්. හැමෝටම ආදරේ.